ඔප්කලාවේ රජු වන මයිකල් ජැක්සන්ගේ නෙවලන් රෑන්ච් එක ගැන ඔබ දන්නවාද? 1988 දී වයස අවුරුදු 29ක් වූ මයිකල් ජැක්සන් නෙවලන් රෑන්ච් එක මිලට ගන්නේ ඩොලර් මිලියන 30කට ආසන්න මුදලකටයි. මයිකල් තම ජීවිතේ වැඩි කාලයක් ගත කළේ නෙවලන් රෑන්ච් වලයි. එහි විනෝද ක්‍රීඩා උද්‍යානයක්, පිහිනුම් තටාක, කබානාස්, බාස්කට්බෝල් හා ටෙනිස් පිටියක්, 50 දිනකට අසුන් ගත හැකි සිනමා ශාලාවක්ද පිහිටා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, සිත ඇදගන්නාසුළු දුම්රිය ස්ථානයක්ද පිහිටා තිබෙනවා. රට පුරා සිටින දරුවන්ට නෙවලන් රෑන්ච් එකේ අසිරිය විඳීමට ඔහු ඉඩ සැලසුවා. 2003 වසරේදී මයිකල්ට විරුද්ධව ළමා අපචාර පැමිණිලි ගොනු වුණා. පසුව පොලිස් නිලධාරීන් විසින් නෙවලන් රෑන්චි පරීක්ෂණ කරන්න ගත්තා. 2005දී මයිකල්ට විරුද්ධව පැවති ඒ නඩුවෙන් ඔහු නිදහස් වූ අතර ඔහු පැවසුවේ ඔහු නැවත නෙවලන් රෑන්ච් වල ජීවත් වීමට නොයන බවයි. 2006 වසර වන විට ඔහු ඩොලර් මිලියන 300ක පමණ ණය බරකින් ඉඳලා තියෙනවා. මොකද ඔහු මාසයකට ඩොලර් මිලියන 2කට වඩා විවිධ බඩු භාණ්ඩ මිලට ගැනීමට හා නෙවලන් රෑන්ච් එක නඩත්තු කිරීමටද වියදම් කරලා තියෙන නිසා.